හැනුමට එහා ගිය යමක්. අයිබෝන් කියලා සියලුම දෙනාම සාදර පිළිගන්නා පසිමිසි ගෲප් channel එකට. ඔය රෙකෝඩින් ස්ටුඩියෝ එකක් කරන්න කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔය රෙකෝඩින් ස්ටුඩියෝ එක වැඩ කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් අපි හිතමු ඔය හෙඩ්ෆෝන් භාවිතයෙන් නිතරම යම්කිසි ක්‍රියාවලිය සිදු කරනවා කියලා. එහෙම කරන්න කෙනෙක් නම් ඔයාට වටින හොඳ එහෙම නැත්නම් ගුණාත්මක හෙඩ්ෆෝන් එකක් ගන්න තමයි අද මම ඔයාලට කියන්න සූදානම් වෙන්නේ. ඉතින් මම හෙඩ්ෆෝන් ගැන හොයලා බලද්දි මට වර්තමානයේ හුඟක් දැක ගන්න ලැබුණු ජනප්‍රිය හෙඩ්ෆෝන් එකක් හින්දා තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට අරන් ගෙන හිතුවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලන අතරේ හෙඩ්ෆෝන් ගැන ගොඩක් ලොකු දැනුමක් තියෙන ගොඩක් හෙඩ්ෆෝන් ගැන දන්න අය ඉතින් එයාලට ආරාධනා කරනවා මම අනිවාර්යෙන් ලංකාවේ තියෙන හොඳ හෙඩ්ෆෝන් ගැන කමෙන්ට් එකක් දාන්න. එයා මොනවද කියලා දාන්න. ඉතින් ඒවා මේ වීඩියෝ එක බලන්න ගොඩක් වැදගත් වේවි. එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට යමු. මේ තමයි Beedynamic DT 990 Pro කියන හෙඩ්ෆෝන් එක. ඉතින් ඇත්තටම මේක වර්තමානයේ හුඟක් ජනප්‍රිය හෙඩ්ෆෝන් එකක්. මේ හෙඩ්ෆෝන් එක වර්තමානයේ අපිට හුඟක් දෙනෙක් භාවිත කරන දැක් ගන්න පුළුවන්. ඒ මේක තියෙන සවුන්ඩ් ක්වොලිටි එක නිසා. ඉතින් මේ හෙඩ්ෆෝන් එක මියුසික් කනට එහෙම නැත්නම් විශේෂයෙන්ම රෙකෝඩින් ස්ටුඩියෝ කරන අයට තමන්ගේ මික්සින් සහ මාස්ටරින් වැඩ කටයුතු කරගන්න යොදා ගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලන්ට අන්බොක්ස් කරලා පෙන්වන්න හදන්නේ මෙන්න මේ Beedynamic DT 990 Pro කියන හෙඩ්ෆෝන් එක. ඉතකට පේන ඇති මෙන්න මේ ආකාරයට තමයි මේකේ බොක්ස් ඇත් එක්ක අපිට මේ හෙඩ්ෆෝන් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හෙඩ්ෆෝන් එක අපිට ඇත්තටම වර්තමානයේ හුඟක් ජනප්‍රියයි. මේක දැක් ගන්න පුළුවන් අපිට හුඟක් භාවිත කරනවා. මෙන්න මේ ආකාරයට මම හෙඩ්ෆෝන් එක එළියට ගන්න. ඉතින් හෙඩ්ෆෝන් එක ඉතාමත් අලංකාර උගක් දෙනකේ ආකර්ෂණ ලබා ගන්න හෙඩ්ෆෝන් එකක් විදිහට නම් ගන්න පුළුවන් අපිට. බලමු තව මොනවද බොක්ස් එක ඇතුලේ තියෙන්නේ කියලා. මෙන්න මේ ආකාරයට ඔයාලට පේනවා ඇති මේකේ තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් බුක් එකක්. ඊගෙන අපිට තව බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට කාඩ් එකක් ලබා දෙලා තියෙනවා මේ හෙඩ්ෆෝන් එක ගැන. හරි ඉතින් මේ විදිහට තමයි මේ Beedynamic DT 990 Pro කියන හෙඩ්සෙට් එක මම අන්බොක්ස් කරේ. ඉතින් දැන් අපි කතා කරමු මේ හෙඩ්ෆෝන් එක කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකේ තියෙන ක්වොලිටි එක ගැන අපි දැන් කතා කරමු. මේක ඇත්තටම high quality speaker එකක් අපිට ලබා දෙනවා. ඒ වගේම මේකේ ඒ sound performance ඉතාමත් high quality විදිහට මේක අපිට ලබා දීලා තියෙනවා. අපිට මේ හෙඩ්ෆෝන් එකේ තව ක්වොලිටි වැඩි කරගන්න පුළුවන් හෙඩ්ෆෝන් preamp එකක් යොදා ගැනීම. हेडफोन के मेरे अतर अतर मिता अलंकार यागेम कंफर्टबल हेडफोन किलोमीटर बलागन पुलवा पेन इतम अलंकार निमाव सकसला हेडफोन के कनट संबंध मे को इतम पेन विशालव कनट हंद सीट विधि निर्माण लीन इवगेम इवगेम मे के हिसट हिटने को इतम सूपहास हिसट अपहासुनाकार हिटन इतम सूपहास हिसट हेतु विधिट सह कनट इवगेम अपे मे कन आवट पद इतम हंद कनट शीटन विधिट निर्माण विलाधीन मे हेडफोन ओपन हेडफोन ने पेन मेन मे वेथिंग मेक मेकिंग शब्द एलिटन विधि निर्माण कलता सामान्य अभी हेडफोन दिन दपन सह क्लोज की ओपन हेडफोन मे हेडफोन नम का पुलवा मे हेडफोन सिग्नल मे हेडफोन मे शब्द कनट अहना मेकिंग एन शब्द पीट दिन पीट तीन मे हेडफोन एलिट शब्द अहना ඉතින් ලොකු ශබ්ද යන්නේ මේ සාමාන්‍යයෙන් හෙඩ්ෆෝන් එකට එන කුඩා ශබ්දයෙන් කොටසක් එලීටත් මේකේ ලබා දෙනවා. ඉතින් ඇත්තට මේක අපේ කනට හොඳයි. මොකද සවුන්ඩ් එක ඇතුලේ ප්‍රෙෂර් ගන්න එක වැඩි වෙනවා ක්ලෝස් වුනහම. ඉතින් ඒ ප්‍රෙෂර් ගන්න එක අඩු වෙලා අපේ බාහිර සහ අභ්‍යන්තර ප්‍රෙෂර් එක සම්බර කර ගැනීමට හැකියාවක් එනවා මේ ඕපන් හෙඩ්ෆෝන් භාවිතා කිරීම. ඉතින් ඒ ඕපන් කියන ඔප්ෂන් එක මේ හෙඩ්ෆෝන් එකේ දීලා දෙනවා. ඉතින් අපිට ඒක ගොඩක් වාසි දෙයක් විදියට දෙක ගන්න පුළුවන්. ඉතින් අපි මේ ක්ලෝස් සහ ඕපන් හෙඩ්ෆෝන් ගැන වැඩිදුර ඉස්සරහදී කතා කරමු. මම ඔයාලට වෙනම කෙනාලා පෙන්නන්න මොනවද මේ ක්ලෝස් හෙඩ්ෆෝන් සහ ඕපන් හෙඩ්ෆෝන් කියන්නේ කියලා මම ඒක ඉදිරි වීඩියෝ එකක් කරන්න අරන් එන්න. ඉතින් ඒ වගේම මේකෙන් මම කලින් කතා කරා මේකේ තියෙන ක්වොලිටි එක මේකේ තියෙන ඇත්තම ආකර්ෂණීය බව ඒ වගේම ඒ සුවපහසු ගැන. ඉතින් ඔයගලන්ට මේ විදිහට බලාත්තම් පේනවා මම කලින් කිව්වේදී ඉතාමත් අලංකාරව
මේකේ නිර්මාණලා තියෙනවා මේක අපි කනට හිටින ඒ කොටස ඒ වගේම අපි ඔළුවට හිටින කොටස ඉතමත් අපිට සුවපහසුවක් ගෙන දෙන විදිහට සහ ඉතමත් අලංකාර නිර්මාණලා තියෙනවා ඊට පස්සේ අපි ගමු මේකේ තියෙන වයර් එක ඉතින් අතරම ක්වොලිටි වයර් එකක් අපිට මේ හෙඩ්ෆෝන් එක සඳහා ලබා දීලා තියෙනවා ඔකට පේනවා ඇති යම් කිසි දුරකට ඇද ගන්න පුළුවන් හොඳ වයර් එකක් අපිට මේ හෙඩ්ෆෝන් එකට ලබා දීලා තියෙනවා මේ විදිහට ඒ වගේම මේක ඉන්පුට් කරන ජැක් එක අපි සවුන්ඩ් කාඩ් එකකට හරි අපි යොදා ගන්න උපකරණයකට මේක ඉන්පුට් කරන ජැක් එක මෙයාට ලබා දීලා තියෙනවා ඔකට පේනවා ඇති මේක ඉතින් අපිට මේකේ TRS එහෙම නැත්නම් බැලන්ස් ජැක් එකක් තමයි බලාගන්න හැකියාව තියෙන. ඒ වගේම මේක අපිට ගලවන්න පුළුවන්. ගලවලා මේ ආකාරයට මේක ඇතුළත තියෙන 3.5 mm ජැක් එකත් අපිට භාවිත කරන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය ඉන්පුට් එක මේ ජැක් දෙක හරහා කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය 3.5 mm ජැක් තියෙන ඉන්පුට් එකක් තියෙන තැනකට මේ හෙඩ්ෆෝන් එක ඉන් කරගන්න නම් මේ ජැක් එක භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපිට අවශ්‍ය ස්ටෑන්ඩඩ් එහෙම නැත්නම් TRS ඉන්පුට් එකක් තියෙන තැනකට මේ ඉන් කරගන්න නම් අපිට මෙන්න ජැක් එක සම්බන්ධ කරලා මේක භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි මේ හෙඩ්සෙට් එකේ තියෙන දේ ගැන කතා කරේ. ඇත්තරම ඉතාමත් අලංකාර වටින හෙඩ්සෙට් එකක් අපේ ස්ටුඩියෝ කරන අයට මික්ස් මාස්ටර් සඳහා ඒකට යොදා ගන්න පුළුවන් මේ හෙඩ්සෙට් එක මම කලින් කිව්වා වගේ. ඉතින් මේ හෙඩ්ෆෝන් එක ඇත්තරම මම දැක්ක වර්තමානයේ උගත් දෙනේ භාවිත කරන්නම උගත් දෙනේ මේක රෙකමන්ඩ් කළා දෙන ඉතින් මටත් හිතුණා මේ හෙඩ්ෆෝන් එක ඔයගලන්ට අරන් ඇවිල්ලා මේකේ තියෙන දේවල් සහ මේක ගැන රිවයුව එකක් කරන් යන්න. ඉතින් මම අද ඔයගලන්ට මේ රිවයුව කරන් ආවා. ඇත්තරම හොඳ හෙඩ්ෆෝන් එකක්. එහෙම නැත්නම් Tamanට හොඳ මික්ස් මාස්ටරින් කරගන්න බෙස්ට් ක්වොලිටි එකක් තියෙන හෙඩ්ෆෝන් එකක් හොයන කෙනෙකුට හොඳ හෙඩ්ෆෝන් එකක් විදිහට මම මේ රිවයුව කරන් ආවේ ඔයගලන්ගේ දැනුවත් කිරීම සඳහා. ඉතින් ඔයගලන්ට මේ හෙඩ්ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් නිවසරම ගෙන්නා ගැනීම හැකියාවකුත් තියෙනවා. ඉතින් මම හිතනවා තමන්ගේ ස්ටුඩියෝ එකේ මික්ස් මාස්ටරින් වගේ දේවල් කරගන්න හොඳ හෙඩ්ෆෝන් එකක් හොයපු කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි කියලා.